මෙට අවුරුදු ගණනාවකට කලින් අනුරාධපුරයට නොදුරු ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේ චාල මිනි මරමක් සිද්ධ වුණා. ගලෙන් බිඳුනු වැව වැව ආශ්‍රිතව ස්ත්‍රියකගේ මෘතදේහයක් හම්බ වුණා. නන්නාඳුන්න ගැහණු කෙනෙක්ගේ. මේ කටයුත්ත සොයාගෙන සොයාගෙන යනකොට මේ නන්නාඳුන්න ගැහණිය ගැන සොයාගෙන යනකොට මේ මලසිරුර පසුපස තිබුණු කතාව හරි අනුවේදනීයයි. එක පැත්තකින් මිනිස්සු නොසිතා කරන වැරදි තමන්ගේ ජීවිතයට නරක විදිහට බලපාන්න පුළුවන්. මේ කතාව තේමා කරගෙන අලුත් සිනමාකරුවෙකු දොරට වැඩියා. 1997 අවුරුද්දේ ජනවාරි මාසේ 3 වෙනිදා. හැබැයි ඔහු චිත්‍රපටයට ප්‍රවිෂ්ඨ වෙන ආකාරයට වඩා වෙනස්. මිසාල දිය ඇල්ලක් ගාව ස්ත්‍රියකගේ මලකඳක් හම්බ වෙනවා. මේ මලකඳ කවුද? මෙය සොයාගෙන යනවා. මෙය සොයාගෙන යනකොට මේ චිත්‍රපටය පුරාම කුතුහලය රඳවාගෙන යනවා ඉතාම අපූරු ආකාරයෙන්. මේ ගැහණිය කවුද? ඇයට කුමක්ද සිදුවේ? ඒ වගේම ඇය කාගේ කවුද? යසෝමා. නම යසෝමා. යසෝමා විවාහක කාන්තාවක්. මේ අතරවාරයේ ඇගේ නිවස හොරු බිඳිනවා. පොලිස් නිලධාරියෙකු වූ චන්න මේ නිවසට පැමිණෙනවා. ඇත් අතර මිත්‍රත්වයක් වෙනවා. අන්තිමට මේ කුලගේ දෙදරලා යනවා. ඇය මේ පොලිස් නිලධාරියාගේ සුරතලියක් බවට පත් වෙනවා. එක්කලවර ඇයව ඝාතනය කරනවා. මේ චිත්‍රපටයේ එක් පැත්තකින් යසෝමාගේ ජීවිතය පිළිබඳ කරන ගමන් අනිත් පැත්තෙන් පොලිස් පරීක්ෂණය සහ එහි එකිනෙකා පරයා යන අභිලාෂයනුත් අපූර්වට මොහාන් නියාස් දැමති තරුණ සිනමාකරුවා මුල්වතාවට සිනමාවට හඳුන්වා දෙමින් ඔහුගේ නිර්මාණය ගෙනෙනවා. නියාස් එයට පෙර මලදරුවෝ නමින් චිත්‍රපටයක් නිර්මාණය කරනවා. කෙසේ වෙතත් ඒ චිත්‍රපටය අවසාන වුණේ නැහැ. ඒ ප්‍රධාන චරිතය නිරූපණය කරපු නදීකා ගුණසේකරගේ මැදිහත් වීමෙන් මේ යසෝමා චිත්‍රපටය සිනමාවට හැදෙනවා. එහි නිෂ්පාදකවරයා වෙන්නේ බුද්ධි කීර්තිසේන. බුද්ධි කීර්තිසේන නිෂ්පාදනය කරපු දෙවැනි චිත්‍රපටයයි යසෝමා. යසෝමා චිත්‍රපටය ඇත්තරම අධ්‍යක්ෂකවරුගේ මුල් ලක්ෂණ ඇතිවෙච්ච අවංක සිනමා කෘතියක්. එහි රවින්ද්‍ර රන්දෙනිය තාම අපූරු චරිත නිරූපණය කරන. මොකද මේ තිරනාටකයේ ඇති යම් යම් පටු සීමාවන් ඉක්මවා ගොහින් ඔහු චිත්‍රපටයේ චරිත නිරූපණය කරනවා. ඒ වගේම නදීකා ගුණසේකර යසෝමා ලෙස කරන රඟපෑම් අපේ යැගීමට ලක් වෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ තවත් අපූර්ව නළුවෙක් හිටියා. ඔහු මර්වින් ජයතුංග. මර්වින් ජයතුංග දක්ෂ වේදිකා නළුවෙක් වුණත් හැම චිත්‍රපටයකම සිද්ධ වුණේ එකාකාරී දුෂ්ට චරිත වලට මුහුණ දෙන්නට. මේ චිත්‍රපටයේදී ඔහු තියෙන්නේ පොලිස් නිලධාරියෙකුගේ චරිතය. චන්නගේ සහායක පොලිස් නිලධාරිය. ඔහු උන්නතිකාමෙන් පෙළෙන චරිතයක්. ඔහු ඉදිරි අනාගතය වෙනුවෙන් කැපවෙන්න කැමති චරිතයක්. මේ චරිතය ඉතා අපූර්වට මර්වින් ජයතුංග නිරූපණය කළා. මර්වින් ඉතාම දක්ෂ නළුවෙක් වුණත් හැමදාම එකතන කොටු කරාය කියන්නට හොඳම උදාහරණය තමයි මේ යසෝමා කියන චිත්‍රපටය ඔහු කරපු රංගපෑම. මොහන් නියස් කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය කළා. බුද්ධි කීර්තිසේන නිෂ්පාදනය කළා. ඇන්ඩ්‍රෝ ජයමාන්න කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. සිරිකේ විතාරණ සංස්කරණයෙන් දායක වුණා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ රෝහණ වීරසිංහ. චිත්‍රපටයට ඇතුළත් වුණේ එක ගීතයක් ආචාර්ය අජන්ත රණසිංහ. හිමිපාමුල නැමැති මේ ගීතය චන්ද්‍රිකා සිරිවර්ධන විසින් ගායනා කළා. චිත්‍රපටය සම්පූර්ණ කළාට පසුවයි යසුමා චිත්‍රපටයට ගීතයක් ඇතුළත් කළේ. හැබැයි ඇත්තනම් මේ චිත්‍රපටයට ගීතයක් අනවශ්‍යයි. කලාධ්‍යක්ෂණය කළේ හේමචන්ද්‍ර පෙරේරා. වේශ නිරූපණය නිමල් සුභසිංහ. ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග. සංස්කරණ කටයුතු කළේ TK චිත්‍රාගාරයේදී. රසායනාගාර කටයුතු කළේ ප්‍රසාද් චිත්‍රාගාරයේදී ඉන්දියාවේදී. නිෂ්පාදන කළමනාකරණය UK මහින්ද. නිෂ්පාදන විධායික නදීකා ගුණසේකරගෙන්. පැය දෙකකුත් විනාඩි 10ක් දිග මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ යසෝමා හැටියට නදීකා ගුණසේකර, චන්න ලෙස රවීන්ද්‍ර රන්දෙනිය, යසුමාගේ නීත්‍යානුකූල සැමියා ලෙස ලකී ඩයස්. එවගේම රෙක්ස් කොඩිප්පිලි, මර්වින් ජයතුංග, සනෝජා බිබිලි, ලින්ටන් සේමගේ, ක්ලීටස් මෙන්ඩිස්, ඉග්නේෂස් ගුණරත්න, විශාකා සිරිවර්ධන, නීල් අලස්, ආනන්ද වික්‍රමගේ, උපාලි සෙනරත්, ඇල්ෆ්‍රඩ් මල්ලිකාරච්චි, ලීනස් අප්පුහාමි, සසිත අබේරත්න, සුමිතර රාජපක්ෂ, ලක්ෂ්මන් කුමාර, සරත් විජේසිංහ, උදයකුමාරි රණසිංහ, ශ්‍රීනත් මල්දිනය, තිස්ස විමලසේන මේ චිත්‍රපටයේ යසෝමා චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. කොළඹ රීගල්, බොරල්ලේ ඩිඩෝ, පුගේගොඩ මෙට්‍රෝ, ගල්කිස්ස ඕඩියන්, දළුගම කන්ට්‍රාස්ට්, කඩුවෙල TP, මීගමෙව රීගල්, ගම්පහන් අයෝමි, පානදුර අනුර, ගල්ලේ ප්‍රින්ස්, මාතර නිව් සිනමා, මහනුවර රීගල්, කුරුණෑගල නිව් ඉම්පීරියල්, කෑගල්ලේ මිලානෝ සමග කොස්වාඩියේ දර්ශන යන සිනමා ශාලාවල තමයි යසෝමා
මුලින්ම තිරයට ආවේ. යසෝමා අධ්‍යක්ෂකවරුගේ සලකුණ තැබූ චිත්‍රපටයක්.